පුදුමයෙන් මම ලඟුණා ඒ බිලින් ගහට අත ගෑවා පුදුමයෙන් මුළු බිලින් ගහම ගහ හිටගෙන හිටියා මන් දිහා hina වේගෙන මම අද ඇවිත් ආපහු එතන බිලින් ගහ තිබුණු තැන බිලින් ගහ අද නැහැ එතන ඒත් මට දැනෙනවා බිලින් ගහේ මුණුමුණුව බිලින් ගෙඩි කෙන්දරිල්ල ඒ විතරක්ද මට සරදම් පෑව ඒ බිලින් hinaව මේ කවිය මම හිතන්නේ අබ්දුල්ගේ මේ කාව්‍යවලිය මම දැක්ක සුවිශේෂ කවියක්. එහිදී ඔහු නිදහසේ තම කවි චින්තාව මේ කවි චින්තාව කොහොමද හසුරවන්නේ බැලුවොත් එහෙම ඔහු භාෂාවට වහල් වෙන්නේ නැහැ භාෂාව ඔහුට වහල් කරගන්නවා. භාෂාවට වහල් නොවේ භාෂාව වහල් කරගන්නවා. ඒ වගේම ලෝභකමක් නැතුව කවියේ ගොඩනගනකොට ලෝභකමක් නැතුව අවශ්‍යම ටික අරගෙන අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කළා දානවා. අවශ්‍ය දේවල් අරගෙන අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කළා දානවා. මේ බිලිංගහ කියන්නේ සංකේතයක්. ඇත්තට මේ බිලිංගහද මේ තියෙන්නේ. මේ බිලිංගහේ ගෙඩි කැඩුවා එහෙම නැත්නම් වැටුණා කියන්නේ ඇත්තට බිලිංග ගෙඩිද වැටලා තියෙන්නේ. මේ කියන ගලුවොත් එහෙම හුඩලගම වගේ කවියෝ. එක පැත්තකින් සෝබා දහම ඇතුලේ ජීවිතය හොයනවා. ජීවිතය ඇතුලේ සෝබා දහම හොයනවා. මේකේ දෙපැත්තර විහිදෙන ආලෝක ධාරාවක් දෙපැත්තෙම තියෙන. එක පැත්තකින් ආත්ම ගවේෂණයක්. සෝබා ධර්මයේ සංසිද්ධීන් ඇතුලේ මනුෂ්‍ය ජීවිතය ගැන තමන් ගැන ආත්ම ගවේෂණයක් කරන කුඩලගම වගේ කවියෝ. අනිත් පැත්තෙන් සෝබා ධර්මයේ සංසිද්ධීන් ඇතුලේ මනුෂ්‍ය ජීවිතයේ ඇතුලේ තියෙන අත්දැකීම් හොයනවා. මේක දෙපැත්තර ගලාගෙන ආලෝක ධාරා. එතකොට විශේෂයෙන්ම උඩලිගම එහෙම නැත්නම් කුමාරගම කියන කවින් දෙන්නගේ කවි ගත්තොත් එහෙම රත්නාශ්‍රී විජේසිංහ සහ මහගමසේ කියන කවියෝ දෙන්නා උඩලිගමගේ කවියේ තිබිච්ච ආත්ම ගවේෂී ගුණය මහගමසේ කර බොහෝ දුරට අරන් යනවා. ඒ වගේම මෙහෙම නැත්නම් කුමාරගමේ කවියල තිබ්බ පුද්ගලයන් ජීවත් වෙන සමාජ පසුබිම ඒ සමාජ පසුබිමේ තියෙන ජීවිතයට අමිහිරි දේවල් ගවේෂණය කරන ගතිය මෙන්න මේක අරන් යනවා. රත්නසිරි වගේ කවියෝ අපි ගත්තොත් එහෙම කුඩලෙගමගේ කවියක තේලි කීපයක් කඳු බෑවමක දංගෝ විටි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙටි ඉවත නොලා කලදෝ දියෙන් පුරව රන් පුලින තලා සංගීතවත් වී යමි ඉදිරියට කළා. දැන් ඕක බිහි වෙලා බොහෝ කාලයකට පස්සේ රත්නසිරි විජේසිංහගේ ගීතයක අපට අහු වෙනවා හරි අමුතු පද පෙළක්. සුදු නළුමකෝ සරබර වැවේ, සුදු නළුමකෝ සරබර වැවේ, මල් සුවඳ දුම් මහි අංගනේ, පුන් පොහෙදා පාලොස්සකේ, මල් නිලා විකුණු පන්සලේ, වැවට කළුවර යා වුණා, සංසාර දුක බෝ වුණා, නෙළුම් මල් මිට ඉහිරුණා, එහා ඉවුරට පා වුණා. එදර මතක් වෙන කුඩලිගම උණු කඳුළු නෑ වුණා, රසය ගෑ වුණා, මීදුම පා වුණා. මේ විදිහේ දේවල් සිහින් සිරිපද වැහුණා, ඉවුරු දෙක පුල සේදුනා, සුදු නෙළුම් මල දැස පියවි මෙහා ඉවුරට පා වුණා. දැන් උඩලෙගම එක පැත්තකින් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු යථාර්ථයන් බොහොම සියුම් විදිහට භාෂාවට ගේනවා. රත්නශ්‍රී විජේසිංහ කවියා මේ මිනිස්සු ජීවත් වෙන මහ පොළොවේ යථාර්ථය මීට වැඩිය තව ඉස්සරහට හොයලා නෙළුම් මල් කඩන්න ගිය දුවක් මඩේ ඉරිලා බැනුනේ කොහොමද? ඈත ඉස්කෝලේ උගන්නාද්දි හුලන් දවුවේ කනට විදුහලේ උගන්නාද්දි පුංචි දරුවෝ සෙරපෙ නැතුව පයින් යන දරුවෝ. දැන් මෙන්න මේ ජීවන අත්දැකීම් කාව්‍යකරණයට එහෙම නැත්නම් ගීතයකට ගන්නකොට විශාල වශයෙන් ආభాෂය ලැබලා තියෙනවා. පුඩලිගම වගේ කවියංගෙන්, කුමාරගම වගේ කවියංගෙන්, පුඩලිගම වගේ කවියංගෙන්, සේකර රත්නශ්‍රී වගේ කවියෝ සෑහෙන ආభాෂය ලැබලා තියෙනවා. භාෂාමය නිරුක්තියන් ගැන හොයනකොට අමතරව එතකොට අපිට වර්තමානයේ ඇතුලේ වර්තමාන ජීවිතය ඇතුලේ කාව්‍යකරණයේ දෙන අලුත් අය හැටියට අපට పూర్වයෙන් හිටපු කවියන්ගේ කවි කුමාරගම ලගේ, කොඩලිගම ලගේ, මීමණ ලගේ, කේඑස් ලගේ, ඒ වගේම සිරිගුණ සිංහ ලගේ, මොනිකා ලගේ, වර්තමානයේ ගත්තොත් එහෙම ලහිරු කිත්තලගමලා, මහින්ද මාසිමුල්ලා, රුවන් බන්දු ජීවලා, පවන්නජනලා භාෂාව භාවිත කරන හැටි. භාෂාව කියන්නේ ආභරණයක් නෙමෙයි, සරසිල්ලක් නෙමෙයි. කවියා භාෂාවට වහල් වෙන්නේ නැහැ. භාෂාව වහල් කරගන්නවා. කවියට අත්දැකීම් වන්නේ ජීවිතේම කිසියම් තෝරාගත්ත අත්දැකීමක සාරයක්.
ශේෂයක් මාත්‍රයක්. ඒ අත්දැකීම් මාත්‍රයෙන් නව අත්දැකීමක් නිර්මාණය කරන එක. ඒ අත්දැකීම් නොදීබ්බ කොටසක් එකතු කරලා අලුත් අත්දැකීමක් නිර්මාණය කරනකොට භාෂාව වහල් කරගන්නවා. භාෂාව තමට අවශ්‍ය විදිහට හසුරුවා ගන්නවා. ඒකෙදී පූර්වයෙන් කියූ කවියටත් වැඩිය එහාට ගෙපු එහාට තල්ලු කරපු කවියක් බිහි වෙනවා. එතකොට වර්තමානයේ අබ්දුල් වගේ තරුණම කවියෝ යවුන් කවියෝ කරන්නේ ඇත්තරම පූර්වයෙන් ආවකරණේ දිච්ච කවින්ගේ පරිශීලනය කරනවා. ඒ වගේම ආභාෂය ලබනවා. අලුත් අත්දැකීම් හොයාගෙන යනවා. මේක විශේෂයෙන්ම කරන කවියෙක් අපිට පවන් රංජන වර්තමානයේ ඉන්නවා. මම දන්නවා ගොඩගේ කාව්‍ය නිර්මාණ ව්‍යාපෘතියේ මෙහෙවන සාහිත්‍යවේදියා ප්‍රවීණ සාහිත්‍යවේදියා අනුරාධ රෙහෙට්ටිගේ මහත්මයාත් මෙතන ඉන්නවා. එතකොට මීට වසර කීපයකට පෙර කුතුරුමැද පළාත් කලාවුලේ කාව්‍ය අත්පිරපතක් ජයග්‍රහණය කරා පවන් රංජන කියලා පාසල් ශිෂ්‍යයෙක්. එතන මේකේ වැඩිහිටියෝ අත්පිරපත් ඉදිරිපත් කරන තරගයක්. ඒකෙන් දිනුවේ ශිෂ්‍යෙක් ඒ පත පළ වුණා. දැන් අද ගත්තොත් එහෙම අබ්දුල් මන්තහන් නෙත්මින ඇතුළු ඒ කවියා පවන් රංජන ඇතුළු කවියන්ගේ කවිපොත් 10ක් විතර මම හිතන්නේ ගොඩගේ කමිටෙන් තෝරලා තියෙනවා. දැන් මේකේ මේ අත්පිරපත් තරගයට හුඟක් වැඩිහිටියෝ කවි ඉදිරිපත් කරන්නේ. එතකොට මට හරි සතුටුයි විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් පාසල් ශිෂ්‍යෙක් ඒ දෙන්නෙකුගේ කවිපොත් දෙකකුත් තේරලා තියෙනවා මේ අත්පිරපත් තරගය. ඒක හරි වටිනා වැඩක්. ඒක සතුටු වෙන්න පුළුවන් කාරණයක්. සමහර පාල පුදුරු කවින්ගේ අත්පිරපතුත් තියෙන්න ඇති. කොහොම නමුත් මේ මා යෝජනා කරනවා අනුසිරි හෙට්ටිගේ ප්‍රවීණ සාහිත්‍ය විදේනන්ට මේ කටයුත්ත දිගටම කරගෙන යන්න මේකට පුරෝගාමිත්වය දෙන්න. ඒ වගේම අනාගතයේදී අපි පුළුවන් නම් සංස්කරණ මණ්ඩලයකින් මේ තෝරා ගන්න අත්පිරපත් තව පොඩි සංස්කරණයක් පුංචි සංස්කරණයක් ප්‍රකාශකයාත් සහ සංස්කාරක මණ්ඩලය අතර පොත එහාට මෙහාට දෙතුන් වතාවක් යනවා. ආපහු වෙනකොට සමහරට අපි අතර මැණික් කැටයක් ආපහම කියමන්ති කැටයක් ආපහම චූට්ටක් තව ඔබ දැම්මුත් මේකේ වටිනාකම වැඩි වෙනවා. මම හිතන්නේ ඒ පියවරටත් ඒ එතෙන්ටත් පියවර සබයි කියන බලාපොරොත්තුව මගේ හිතේ තියෙනවා.